Namo tassa bhagavato arahato sammā sambuddhassa. ඒ භාග්‍යවත් අරහත්තු දිය පිඳක් නොමැතිව පිපාසයෙන් පෙළමින් සංසාර කාන්තාරයේ වාසය කරන සත්වයන්ට සැබෑම සිසිලස ගෙන දෙන සියලු පිපාසයන් සංසිඳවන සඳහම් වැසිවැස්ස වූ ධර්මස්වාමී වූ අමාමෑණි මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 75 වැනි මච්ඡජාතක දේශනාව අභිත්තන්නය පජ්ජුන්න නිදින් කාකස්සනාසය කාකං සෝකාය රන්ධේහි මංච සෝකා පමෝචයාති. මේඝය ගර්ජනා කර කාක සමූහයාගේ මස්්‍ය නිධානය නසව කපුටුමුළුව සෝකයට පමුණුවව නෑයන් හා මාද සෝකයෙන් මුදව කොයිතරම් සීතල ජලාසයකට බැහැල සිටියත් මහාසාගරයට බැස සිටියත් යම් කිසි කෙනෙකුට මේ අභ්‍යන්තරය සංසුන් කරවන අභ්‍යන්තරය සිසිලසට පමුණවන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණොත් මේ ශ්‍රී සද්ධර්ම වර්ෂාවට තෙමෙන්නට සඳහම් ජලයේ කිමිදෙන්නට නොලැබුණොත් ඔහු සැබවින්ම උණුසුම් බවින් පිපාසයෙන් යුක්තයි රත්ත්‍ච්ච බවින් කාලය ගත කරන්නට වෙන්නේ. ඒ විදිහට කාලය ගත කරන්නට බොහෝ සත්වයන්ට සිදුව තිබෙන ලෝකයේ යමෙකුට අවස්ථාව ලැබෙනවා නම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් නිවිච්ච හිති මේ සඳහම් මරුසාවෙන් තෙමිලා බොහොම සිසිල් වූ හදවතින් වාසය කරන්නට එවැනු උතුම් වූ ශ්‍රී සද්ධර්ම වරුසාවට මේ මොහොතේදී තෙමෙන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ මච්ඡජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාහාර්ථය අපි දැනගත්තා. වචනාර්ථය ඉවසා බැලුව අභිත්තන්නය පජ්ජුන්නාති, ඒ කියන්නේ මේ පජ්ජුන්න කියන්නේ මේ ගෙහෙට කියන නමක්. ඉතින් මෙහෙම මේ වර්ෂාව වශයෙන් ලැබූ නාමයෙන් වැස්සවලහක දෙවියන්ටත් පජ්ජුන්න කියලා ආමන්ත්‍රණය කරනවා. ඉතින් මේකේ අදහස තමයි වර්ෂාව ගෝසා නොකරමි, විදුලිය නිකුත් නොකරමි, වසින්නේ නොහොමි. එහෙන් ඔබ ගෝසා කරමින් විදුලිය නිකුත් කරමින් වස්සවන්න කියන එක. නිදින් කාකස්ස නාසය, කවුඩෝ මඩයට සිටි මසුන් තුඩින් කොටා බැහැරට ගෙනකත්. එම නිසා ඒ කවුඩන්ට මඩෙහි ගැලී සිටි මස්සයන් නිධානයකැයි කියනු ලැබේ. ඒ කවුඩන්ගේ නිධානය වර්සා වස්සමින් ජලයෙන් වසානසයි. කාකං සෝකාය රන්දේහි, කවුඩෝ මේ පොකුණ ජලයෙන් පිරුණු කල්හි මසුන් නොලැබීමෙන් සෝක කරන්නාහ. ඒ කාක සමූහයා මේ පොකුණ පිරවීමෙන් සෝකයෙන් රඳවා සෝක බවට පමුණුව යම්සේ ඇතුළත දවන ස්වභාවති සෝකයට පැමිණෙයිද එසේ කරව යන අර්ථය. මංච සෝකා පමෝචයාති, මාද මගේ සියලුම ඥාතීන්ද මරණ සෝකයෙන් මුදවන්න. මේ විදිහට මේ බෝධිසත්වයන් වහන්සේ සේවකෙක්ට ආමන්ත්‍රණය කරනවා වගේ වැස්සවලාහක දෙවියන්ට කරපු ආමන්ත්‍රණයක් මෙහි ඇතුළෙන්නේ. බොහෝ බෞද්ධ ජනතාවට මේ ගාථාව පාඩම් ඇති. වැසි පිරිතේ සඳහන් වෙන ගාථා දේශනාව. වැසි පිරිතමින් පස්සේ සජ්ජායනා කරන අයටත් මේ කතාව දැනගෙන සිටීම බොහොම උපකාරයි. අර්ථය දැනගෙන ගාථා ප්‍රකාශ කරනවා නම් එහි ප්‍රතිඵල බොහොම ඉහලින් ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, මේ ගාථාව දේශනා කරන්නට හේතුනේ එසමයෙහි මේ සවැත්නුවර ජේතවනාරාමයේහි බුදු පියාණන් වහන්සේ වාසය කරන සමයෙහි ඒ කොසලට වැසි වසින් නැතුව ගියා. දැන් මේ මිනිස්සුන්ගේ සස්ය වේලිලා කුඹුරු පාළුවට යන්න පටන් ගරා. ඒ වගේ මේ ජේතවනාරාමයේ ඉදිරියේ පොකුණේ ජලය හෙලීම නිසා
මේ කැස් බෑවෙන් මාළුවන් මතුවලා පේනවා. කපුටන් උගුස්සන් වගේ සත්වයන් ඇවිල්ලා මේ අසරණ සත්වයන්ව ආහාරයට ගන්න පටන් අරගෙන. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා මහා කරුණාවෙන් මෙහෙවෙච්ච සිත් ඇතිව ඊළඟ දවසේ සවැත් නුවරට පිණ්ඩපාතේ වැඩලා ඒ පිණ්ඩපාතේ වළඳලා අවසානයේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ජේතවනාරාම දොරටුවේ ඉදිරියේ පවතින දිය සිඳිච්ච මේ පොකුණෙහි පඩිපෙළ මතට වැඩම කර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද දිය සලුව ගේන්න පැම්පහසු වෙන්න. පැම්පහසු වෙලාවට ඇඳගන්න ඒ දිය සලුව ගේන්න කියලා ඒ කරපු ප්‍රකාශය හපු ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීනි මේ පොකුණෙහි දිය හිඳිලා තියෙන්නේ මඩ පෑදිලා තියෙන්නේ එවන් පොකුණක ස්වාමීනි කෙසේ පැම්පහසු වෙන්නේද ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද බුද්ධානුභාවයේ මහත් බොහොම විශාලයි ඔබ ඒක විශ්වාස කරලා ඒ බව හිතලා දිය සලුව ගේන්න මට පැම්පහසු වෙන්න කියලා ප්‍රකාශ කරනවා ඉතින් බුදු පියාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ පැම්පහසු වෙන දිය සලුව දුන්න වෙලාවේ උන්වහන්සේ ඒක හැඳගෙන ඉන්න වෙලාවේ සක්දෙවිඳුට මේ බව දැනෙනවා පඬු කුල්ලාසනේ උණුසුම් බවෙන් සක්දෙවිඳු තේරුම් ගන්නවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ පජ්ජුන දෙවියන්ට ඒ කියන්නේ වැස්සවලාක දෙවියන්ට තවත් විදිහට කිව්වොත් මේ පුදසුමන දෙවියන්ට කතා කරලා කියනවා පුත බුදුරජාණන් වහන්සේ පැම්පහස් වෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ අසරණ සත්වයන් කෙරෙහි කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ මේ වැස්ස බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබ ගිහිල්ලා කොසල් රටට කිසි අඩුවක් නොවන ආකාරයෙන් මේ වර්ෂාව වස්සවන්න කියලා මේ සක් දෙවිඳු ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේදී මේ ප්‍රද්‍යුන්න දෙවියන් එහෙමයි කියලා පිළි අරගෙන එක් වලාකුලක් ඇඳගෙන එකක් පොරවගෙන මේක ගිහිතිකා ගායනා කරමින් ඒ කියන්නේ දැන් මේ අකුණු කොටමින් ගොරමින් පෙරදිග ලෝක ධාතුවට අභිමුඛව පැන නැගලා දැන් මේ පූර්ව දිසා භාගයෙන් කලවිටක් පමණ වූ එක් වැසිවලාවක් පැන නැගලා දැන් මේ එකින් එක මේ වලාකුළු මතුවලා අකුණ කොටමින් ගොරවමින් දැන් වහින්න පටන් ගන්නවා. හරියට මේ පුරෝපු කලයක් අනිත් පැත්ත හරවනම් කොයිතරම් වේගයෙන් ඒ කල කටෙන් ජලය නික්මෙනවද ඒ විදිහට මහා වර්ෂාවක් වහින්න පටන් ගන්නවා. ඉතින් ජේතවනාරාම ඉදිරියේ පොකුණත් ඉක්මනින්ම පිරීලා යනවා. බුදු පියාණන් වහන්සේ ඒ පොකුණෙන් පෑම් පහස වෙලා රද්දුහුල් සිවුරක් පොරවගෙන පටිය බැඳලා දේවර සකස් කරගෙන සුගත් මහා සිවුර සකස් කොට බහලා භික්ෂු සංඝයා වහන්සේ පිරිවරාගෙන ඒ ගඳකිලි පිරිවෙනෙහි පනවන ලද උතුම් වූ බුද්ධ ආසනයේ වැඩ ඉඳගෙන භික්ෂු සංඝයා විසින් ඒ කළමනා වූ වත් පිළිවෙත් දැක්වුවාට පස්සේ එතනින් නැගිටලා මැණික් ඔබවලා කරන ලද පියගැට පූර්ව වැඩ ඉඳිමින් භික්ෂු සංඝයාට අවවාද කරලා ඒ භික්ෂුවන්ව පිටත් කරලා හැරලා ඒ සුගන්ධවත් වූ ගඳකිලියට පිවිසලා දකුණු ඇලයෙන් ඒ සිංහසෙයියාවෙන් සැතපීලා සවස් කාලයේ දම්සභා මණ්ඩපයට වැඩම කරනවා. පින්වතුනි දම්සභා මණ්ඩපයට වැඩම කරපු ඒ බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂු සංඝයා වහන්සේගෙන් ඉමසනවා මහණෙනි කුමක්ද කතා කරමින් හිටියේ කියලා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා කතා කරමින් හිටියේ ඇවැත්නි මේ දසබලධාරී භාග්‍යතුන් වහන්සේගේ කරුණා මෛත්‍රී අනුකම්පා සම්පත්තිය බලන්න. දැන් මේ විවිධ වූ සස්ය වර්ග මැලවිලා යන කල්ලි නොයෙක් ජලාස සිඳී යද්දී මත්ස්‍යයන් ඉබ්බන් මහා දුකක් අනුභව කරද්දී කරුණා නිසා මේ මහා ජනතාව දුකින් මුදොමි කියන අදහසින් ජලසාටක ඇඳගෙන ජේතවනාරාමෙහි ඒ පොකුණේ මුල්පඩියේ ඉඳගෙන මුළු මහත් කොසල් රටටම වැස්ස ඇති කරලා දුන්නානේ මහා වැස්සක් වැස්සුවානේ. එයින් මහා ජනතාවගේ කායික මානසික දුකින් මුදවලා විහාරයට වැඩි යන්නේ කියලා ප්‍රකාශ කරමින් ඉන්නේ. එතෙන් පින්වතුනි ඒ බව බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දැනුම් දෙනවා මහණෙනි මම දැන් මේ බුදු බවට පත් වෙලා නෙමෙයි ඉස්සර ත්‍රිසං ආත්ම භාවයේ ඉද්දිපවා මේ විදිහට වැසිවස්සවලා සියලු දෙනා දුකින් මිදෙව්වා කියලා ප්‍රකාශ කරාම ඒ භික්ෂුන් වහන්සේලාගේ ආයාචනය පරිද්දමයි මේ දේශනා බුදු පියාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒට අනුව පින්වතුනි මේ ඉස්සර කාලේ මේ කොසල් රටෙහිම ඔය පොකුණේම ඒ කියන්නේ සම්මෙහි මේ වනාන්තර ප්‍රදේශයක් ඔය පොකුණේම බෝධිසත්වයන් වහන්සේ මහා මස්සෙක් වෙලා ඉපදුනා. පින්වතුනි
ඔය විදිහටම ඔය කාලෙත් වැස්ස වහින්නේ නැතුව මේ කැලෑ වීලිලා යනවා පොකුණ හිඳලා යනවා. ඔය මොහොතේදී මේ බෝධිසත්ව මස්සයාට දකින්න ලැබෙනවා තමන්ගේ ඥාතීන්ව නොඑක් සත්වයන් විසින් ආහාරයට ගන්නවා. මේක දැකලා ජලය දෙබෑ කරගෙන හරියට කළුවර අරටුවක් බඳු බොහොම කාලවර්ණ ශරීරයෙන් මේ දිය දෙපෑ කරගෙන මතුවෙච්ච මහා මස්ස රාජයාණු පද්මරාග මාණික්කයක් වැනි ඇස් හැරලා ආකාශයේ දෙස බලලා වැස්සවලාගේ දෙවියන්ට කතා කරලා මේ පද්යුන්න දෙවියනි පුදුසුමන දෙවරජුනි මම නෑයන් නිසා දුකටපත් වෙලා ඉන්නේ සීලවන්ත වූ මා මේ විදියට විහිසෙන කල්හි ඔව කුමක් නිසා වර්ෂා වස්සවන්නේ නැද්ද මා විසින් මේ තමා හා සමාන ජාතිකයන් අනුභව කරන තැනක ඉපදිලා ඉතින් තමන්ගේ ජාතියේම අය කන ජාතියක ඉපදිලා සහල් ඇටයක් පමණ වූ මසක්වත් අනුභව කරේ නැ කිසිම සතෙක් අනුභව කරේ නැ අන් සතෙකු මා විසින් කිසිම දිනක දෙවියන් තොර කරේ නැ ඉතින් මේ වගේ උතුම් වූ සීලයකින් යුතුව ඉන්න මා මේ විදියට වෙහෙසටපත් වෙද්දී මගේ ඥාති සමූහයා වෙහෙසටපත් වෙද්දී ඔබ ඇයි වස්සවන්නත්තේ කියලා මේ සේවකෙක්ට අණ කරනවා වගේ අපි මේ මුලින් දැක්වූ ගාථාව ප්‍රකාශ කරාම ඒ කියන්නේ මේ වැස්සවලාහක දෙවියන් අමතා කරන ප්‍රකාශය සඳහන් වෙන ඒ වැසි පිරිතෙහි ඇති අභිත්තන්නේ පජ්ජුන්න නිදින් කාකස්සනාසය කාකං සෝකායරන් දේහි මංච සෝකා පමෝචයාති කියන මේ ගාථා ප්‍රකාශ කරාම මේ දැන් වගේම මහා වර්ෂාවක් වහින්න පටන් ගන්නවා. පින්වතුනි එදත් ඒ විදිහට මේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ඥාති සමූහයාව දුකින් මුදවනවා. පින්වතුනි මේ විදිහට ඒ ඥාති සමූහයා දුකින් මුදව බෝධිසත්වයන් වහන්සේ කම්මෝ පරිද්දෙ මිය පරලෝ යන්න යදෙනවා. භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් මහණෙනි මං දැන් විතරක් නෙමෙයි මත්ස්‍යයෝනේ ඉපදලා වැසි වැස්සුවා කියලා පූර්වාපර සන්ධි ගලපනවා. පින්වතුනි එදා මේ මත්ස්‍ය ගණයානන් දැන් මේ බුදු පිරිසයි වැස්සවලාහක දෙවරජතුමානම් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සමයේ මේ අහස දෙස බලලා සත්‍යක්‍රියා කරපු ඒ මස්ස රාජයාණන් දැන් මේ බුදුබවට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනා දිම කරනවා. පින්වතුනි ප්‍රාණඝාතය නොකිරීමෙහි වටිනාකම සත්‍යක්‍රියාවෙහි බලය පිරිසුදු ජීවිතයක් කොහේ ගියත් මිනිස්සෙක් කියලා නෙවෙයි කුමන ආත්මයකට ගියත් ජීවිතය පිරිසුදු නම් ඔහු රකින්නවා ධර්ම විසින් ඔහු ආරක්ෂා කරනවා කියන එකටත් මේක හොඳ උපමාවක් හොඳ පාඩමක් අපේ ජීවිතයට.